කියා දෙන්න ආදරේ තරම් කතාව බලන ඔයාට මේ වෙනකොට ලොකුම කුතුහලය තමයි ස්නේහ දුවන්න ආපු වෙලාවට හැමදාම දැකලා බය වෙන මෝන වහගෙන ඉන්න කෙනා කවුද කියලා. ඇත්තටම මේ කෙනා තමයි අනුත්තරව මරලා දැම්මේ. මේ කෙනා අතේ ගහන් ඉන්න පච්චය නිසා තමයි ස්නේහට එයා වඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ස්නේහට වගේම යාළුවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මෝන වහන් ඉන්න කෙනා නිකම්ම අවතාරයක් වගේ පෙනිලා නොපෙනී යනවා. දැන් හැමෝම දන්නවනේ ආයුෂ්ගේ වගේම වසන්තගේ සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසාම තමයි අනුත්තරගේ මරණයට වසන්ත ආයුෂ් මේ හැමෝමගේම සම්බන්ධකමක් තියෙනවා කියලා හිතන්න වෙලා තියෙන්නේ. ඇත්තටම සමහරක් අයට හිතලා තිබුණ දෙයක් තමයි මේ මරණයට අනර්ග, ඒ කියන්නේ නිර්වාන්ගේ මල්ලිකේත් සම්බන්ධයක් තියෙනවද කියලා. සැක සහිතයි. හැබැයි ඒ සැකේ නම් නිවැරදි සැකයක් නෙවෙයි. මොකද අනුත්තර නිර්වාන් වගේමයි. එහෙම තියෙද්දි මේ වගේ දෙයකට අනර්ග සම්බන්ධ වෙයි කියලා අපිට හිතන්න බෑ. අනුත්තරගේ මිනී මැරුමට කෙලින්ම සැක කරන්න පුළුවන් ආයුෂ්ව. මොකද ආයුෂ් දැන්ටත් ස්නේය වසුරු කරන්නේ දෙපළ දැහගන්න තියෙන උමනාවට විතරයි. ඒ වගේම වසන්තවත් හොඳටම අඳුරනවා මේ ආයුෂ්. ඉතින් මතකන ස්නේහ බය කරන්න පවා අනර්ගව සහ වසන්තගේ අනිත් ගෝලය යොදාගත්තා. අවස්ථාවක් තිබුණා. ඇත්තටම වස්තු කියන කෙනා තමයි මේ මිනී මැරීම සිද්ධ කළේ ආයුෂ්ගේ ඉල්ලීමක් මත. ඇත්තටම වසන්ත කියන්නේ අන්තිම නරක බිස්නස් කරන කෙනෙක්. ඉතින් වස්තු කියන්නේ යාගේ ගෝලයා. ඒ වගේම මෙයා හිරේ හිටියට පහුගිය දවස්වල මතක ඇති ඔයාට වස්තු ගැන වසන්ත කතා කරනවා. ඉතින් වසන්ත කියන්නේ මැති ඇමතිවරු හොඳට දන්න අඳුරන කෙනෙක්. ඉතින් වස්තු ඒ නිසාම දැන් හිරෙන් නිදහස් වෙලා ඇවිත් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම දැන් නිර්වාන් වැඩ කරන්නේ ස්නේහ ළඟ. ආයුෂ් හිතන් ඉන්නේ ඇත්තටම නිර්වාන් සහ ස්නේහ ආදරය කරනවා කියලා. ඒ කියන්නේ ගිය වතාවේ අනුත්තර මැරුව වගේම මේ වතාවේ නිර්වාන්ව මරන්නත් වසන්තට වැඩේ බාර දෙන්න පුළුවන්. එතකොට අනර්ගයට මේ ගැන නොකීවට අනර්ග වස්තු ගැන ඇහගහන් ඉන්නවා වස්තුගේ හැටි දන්න නිසා. ඉතින් එතකොට තමයි අනර්ගට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ අයියව මරන්න හදනවා කියලා. ඉතින් එතැන් පටන් අනර්ග වසන්තට වැඩ කරන්නේ නැහැ. තමන්ගේ අයියගේ ආරක්ෂාව වෙනුවෙන් අනර්ග වැඩ කරන්න පටන් ගන්නවා කියලා හිතන්න පුළුවන්. ඉතින් කියා දෙන්න ආදරේ තරම් කතාව ඉදිරියට යනකොට තව තවත් කුතුහලයෙන් පිරේවි කියලා හිතන්න පුළුවන්.